ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ඇරඹෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙතගෙන එන පුවත් විකාශයේ සුසන්දේශ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය කොළඹදී. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක ශ්‍රීමතානන්ගේ 150 වන ජන්මදිනයත් අනුස්මරණය කෙරේ. සේරුවාවිල ආශ්‍රිත බෞද්ධ උරුමයන් රකින්නට වැඩපිළිවළක්. එළඹෙන වෙසක් උත්සවය බොරෝබුදුර පුදබිමේ සමරන්නට ඉන්දුනීසියාව සැරසෙයි. උග්‍ර ජල හිඟයෙන් දකුණු අප්‍රිකාවේ ආපදා තත්ත්වයක්. සේරුවාවිල පුදබිම කේන්ද්‍ර කරගනිමින් ඒ ආශ්‍රිත පුරාවිද්‍යා වටිනාකම් ආරක්ෂා කරගැනීම උදෙසා නව වැට පිළිවෙලකට සැලසුම් සකස් කෙරේ. නැගිනහිර පළාතේ ඓතිහාසික සේරුවිල පුදබිමවට ප්‍රදේශවල පෞරාණික නටබුන් සහිත සිද්ධස්ථාන සුරැකීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව නැගිනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක සේරුවිල මංගල රාජමහා විහාරාධිපති කථිකාචාර්ය පූජ්‍යපාද මුංහේනේ මෙත්තාරාම නාහිමියෝ පවසති. පසුගිය කාලය තුළ නටබුන් බවට පත්ව ඇති පැරණි වෙහෙර විහාර යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නැගෙනහිර බොදු උරුමේ සුරැකීමේ අරමුදල නමින් අරමුදලක් පිහිටුවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වෙන් සංරක්ෂණ කටයුතු ඇරඹීම සඳහා සැලසුම් සකස් කොට ඇති බවද වාර්තාවේ. සුඩකුඩාහි ඩෝසර් කරන ලද ඓතිහාසික නටබුන් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පූර්ණ සහාය දක්වන බවද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කරති. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධානය කරනු ලැබූ බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය අද පැවැත්තින. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාතෘ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමන්ගේ 150 වන ජන්ම සංවත්සර උළෙල අද පැවැත්වූයේ කොළඹ 7 සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලා පරිශ්‍රයේදීය. කොළඹ මාලිගා කන්ද විද්‍යෝදය පරිමිණාධිපති පූජ්‍යපාද බලංගොඩ සෝභිත නාහිම්පාණන් වහන්සේ සහ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද දිව්‍යාගහ යසස්සී නාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ. ඩී.බී. ජයතිලක ශ්‍රීමතානන් අනුස්මරණය කරමින් එතුමන්ගේ ඡායාරූපයට පුෂ්පෝපහාර පුදු කිරීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් සිදු කළේය. මීට සමගාමීව බෞද්ධ සාහිත්‍ය කමිටුව විසින් තෝරාගත් 2016 වසරේ නිකුත් කළ බෞද්ධ ග්‍රන්ථ බෞද්ධ සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය යටතේ ඇගයීමට ලක්වින නිර්වාණය සහ අවාච්‍යත්වය, සංශයවාදය හා ඥානයේ සීමා, මීලිය මත කලයක් තිබූ අන්දම්, බුද්ධිස්ට් ෆිලොසොෆි, හිස්ටරි ඇන්ඩ් කල්චර්, ඇන් ඉන්ට්‍රඩක්ෂන් ඔෆ් ෆෝනා ඉන් ද බුද්ධිස්ට් කැනන්, ජේතවන ස්තූපේ වාස්තුවිද්‍යා මූලිකාංග, මාගේ ගුරුතුමා යන කෘති මෙහිදී ඇගයීමට පාත්‍ර විය. සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ ගාලු මාතර දෙපළාතේ අභිනව ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම අද සිදුවිය. බඹරන්ද මාලියද්ද පුරාණ විහාරාධිපති පූජ්‍යපාද කුඹුක්වැවේ හේමසිරි නාහිම්පාණන් වහන්සේ වෙත ප්‍රවචන කීර්ති ශ්‍රී උපතිස්ස යන ගෞරව නාමයේ සහිතව හම්බන්තොට මාගම්පත්තුව ඇතුළු ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායකපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර මල්වතු විහාරීය මංගල උපෝෂිතාගාරයේදී සිදු කෙරිණ. මල්වතු විහාරීය කාරක සංඝ සභාවේ යෝජනාවට අනුව මෙම පදවිය නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමා ඇති අතර මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම අනුනාහිම්පාණන් වහන්සේ සහ පූජ්‍යපාද පල්ලත්තර සුමන ජෝති නාහිම්පාණන් වහන්සේ ප්‍රමුඛ මල්වතු කාරක සංඝ සභික නාහිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ. මෙරට කීර්තිමත් චරිත පිළිබඳ මතකය අවදි කරවන උත්තම චරිත විශේෂාංගයෙන් අද සටහන් තබන්නේ හේන පිටගෙදර ඥානසිංහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිළිබඳවයි.
1919 ජනවාරි 16 වනදා හේනපිටකදර ඥානසේහ නමින් පැවිදි බිමට ඇතුළත් වූ උන්වහන්සේ මෙරට සම්බුද්ධ ශාසනයට මහඟු දායකත්වයක් ලබා දුන්සේක. එෙහිදී රත්නපුර ශ්‍රී සුමන මහාවිද්‍යාලයේ ශ්‍රී සුමන බාලිකා විද්‍යාලය, ඇහැලියගොඩ බුලුගහපිටියේ ශ්‍රී සුමන විද්‍යාලය, තුම්මෝදර ශ්‍රී සුමන විද්‍යාලය, ඉගිනියගල විද්‍යාර්ථ පිරිවෙන, වතුපිටියේ සාරිපුත්ත පිරිවෙන, පානකාව බෞද්ධ විද්‍යාලය ආදී ගිහි පැවිදි අධ්‍යාපන ආයතන රැසක්ම ආරම්භ කිරීමට පුරෝගාමි වූ උන්වහන්සේ දෙවියෝ සිංහල මේඝදූතය අභිධර්ම පරීක්ෂණය සද්ධර්ම ශතකම් සිංහල රඝුවංශය මහරහතන් වහන්සේ සියබස්ලකර විස්තර වර්ණනා බෞද්ධ දර්ශනය මහා පැරකුම්බා සිරිත ජෙට්ටගාමිනී ගාමිනී ගීතනාමාදී ග්‍රන්ථ රැසක්ද ජාතියට දායාද කළෝය. ජාතික ප්‍රශ්නවලදී නොබිය වීට ප්‍රතික්‍රියා දැක්වූ උන්වහන්සේ සිරගත කිරීම්වලට පවා ලක් විය. බෞද්ධ සාහිත්‍යයට කරනු ලැබූ සේවාව වෙනුවෙන් රාජ්‍ය සම්මාන ද හිමිකරගත් උන්වහන්සේ මේ ලක් දෙරණ තුල අභීත සංඝ පේත්‍රූවරයෙකු වූහ. මනුෂ්‍යත්වය වෙනුවෙන් ලෝකයටම ආදරය කරන අප බෞද්ධහා මාධ්‍ය ජාලයයි. විවිධී රැකගත් අභිමන් නිදහස සැමදන එක්වී සමරමු. මුහුදු පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ගවේෂණයක් දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී සිදු කර තිබේ. ගල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකයේ මගින් පසුගිය දිනවල සිදු කරන ලද ගවේෂණය ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලීගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබේ. දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේදී ගිලීගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණියයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑත කාලීනව ගිලීගිය යාත්‍රාද ඒ අතර පවතින බව වාර්තාවේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඔස්සේ මෙම ගවේෂණ ක්‍රියාවට නැංවේ. මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගයද මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වන විට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. කොළඹ ආනන්ද විද්‍යාලීය ශිෂ්‍ය විධායක මණ්ඩලය සංවිධාන කළ විද්‍යාලයේ සියලුම ගුරුබවතුන් සිරි සමාදන් කරවීමේ අනද ධර්ම යාත්‍රා වැඩසටහන ඊයේ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වින දානශීල භාවනා ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් රාශියක් මෙහිදී පැවැත්වුණු අතර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා ඇතුළු ගුරුබවතුන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ. බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද පූජාවක් තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේදී ඊයේ පැවැත්වින තල්වත්ත ශ්‍රී සුනන්දාරාම විහාරාධිපති පූජ්‍යපාද කළුදෙණියේ සුමනරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාවෙන් ආශිර්වාද පූජාව සංවිධාන කොට තිබින ප්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාව සමගින් එක් වූහ. එග්ලේ මාමලෝ සැන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන බෙලි සංස්කෘතික වෛද්‍ය ග්‍රන්ථවල සිරිකත වසන තැනක හටගත් පලය යන අරුතෙන් ශ්‍රී පලයනුවෙන් හැඳින්වෙයි. බෙලි ශාකයේ මුල්, කොළ, පල, මල්, පොතු හා ඇට ඖෂධ සඳහා යොදා ගනු ලබයි. බෙලිමල් තැඹූ වතුරපානය බඩබුරුල් වී යාම හා වමනය නවතයි. ඉදුණු බෙලිමද හෝ තැඹූ බෙලිමද ආහාරයට ගැනීම මගින් මලබද්ධය ඇති අයගේ මල බුරුල්ල පාවන අතර මලබුරුල්ව යන අයගේ මලබද්ධය ඇතිවේ. අමු බෙලිමද ආහාරයට ගැනීම මගින් වාතයත් සෙමත් සමනය වෙයි. අන්ත්‍ර ශක්තිමත් කරයි. බෙලිකොළ ඉදිමුම් අඩු කරයි. වාතය හා සෙම සමනය කරයි.
බෙලිමුල් තම්බා පානය කිරීම වාතය පිත සෙමනසයි ස්නායු ප්‍රාණවත් කරයි. බෙලිපොතු තම්බා පානය කිරීම හෘදයට හිත කරයි. බෙලිකොල තම්බා තැවීම ඉදිමුම් හා කැක්කුම් දුරු කරයි. බෙලිකොල අඹරා ඇඟේ ගෑම මගින් සිරුරේ දුර්ගන්ධය නැතිවෙයි. ලොව වටා සිදුව සිදුවීම් විදෙස් පුවත් තුළින්. ලොව විශාලතම බෞද්ධ විහාරස්ථානය වූ ඉන්දුනීසියාවේ බෝරෝබුදුර් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් එළඹෙන වෙසක් උත්සවය සැමරීමට එරට රජය සැලසුම් කර ඇත. ලොව විශාලතම බෞද්ධ විහාරය වශයෙන් ගිනස් පොතට එක්ව ඇති ඉන්දුනීසියාවේ බෝරෝබුදුර් විහාරය ඉන්දුනීසියාවේ ජාවාහි පීඩා ඇත. මෙම විහාරය 8 හා 9 සියවස්වල ඉදිකරන ලදයි සැලකේ. කඳුපන්ති දෙකක් අතර පිහිටා තිබෙන මෙම විහාරය වසර ගණනාවක් කැලෑවෙන් වැසී තිබුණු අතර 1973 වර්ෂයේදී යුනෙස්කෝ අරමුදල බොරෝබුදුර් විහාරය යළි ප්‍රතිසංස්කරණය කොට බෞද්ධ ජනතාවගේ වන්දනාමාන කටයුතු සඳහා ප්‍රවෘත්ත කළේය. ඉන්පසුව සෑම වසරක් පාසාම ඉන්දුනීසියානු බෞද්ධ ජනතාව බොරෝබුදුර් විහාර පරිශ්‍රයේ කේන්ද්‍ර කරගනිමින් වෙසක් උත්සවය සමරනු ලබයි. ඉන්දුනීසියාවේ වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශයට පත්කොට ඇති අතර 2018 වර්ෂයේ එළඹෙන ඉන්දුනීසියානු ජාතික වෙසක් උත්සවයද බොරෝබුදුර් විහාර පරිශ්‍රයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කොට ඇතැයි ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි. දකුණු අප්‍රිකාවේ නගර කිහිපයකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරය ඇතුළු නගර කිහිපයකට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. පවත්නා නියන්කාලගුණ තත්ත්වයේ හේතුවෙන් උග්‍ර ජල හිඟයක් මතුවෙති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. දකුණු අප්‍රිකාවේ පළාත් 9 මෙම නියන් තත්ත්වය බලපා ඇත. උද්ගත වැති තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල එක් අයකුට දිනකට ජල පරිභෝජනය ලීටර 50ට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යන ලෙසට බලධාරීන් නියෝග කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. මෙම ක්‍රියාමාර්ගය තුළින් පවත්නා ජල ප්‍රමාණය අවසන් වන දිනය තවත් වැඩි කරගත හැකි බවද එරට බලධාරීන් සඳහන් කර සිටී. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත් වෙනවා. යලිත් හෙට හමුවෙමු ඔබ සමට සම්මා සම්බුදු සරණයි. දිවිදි රැකගත් අභිමන් නිදහස සැමදන එක්වී සමරමු. සුවඳ මැද ශ්‍රී ලංකා ද්වීපයේ බෞද්ධකම මතු කරන අප බෞද්ධ හා මාධ්‍ය ජාලයයි.